ඉල්ලීම් බලකිරීම් උද්ඝෝෂණ පිරි කලාකාරී වූ එමෙන්ම ප්‍රවේගකාරී වූද අද සමාජයට හාත්පසින්ම වෙනස් වූ සමාජ ආර්ථික රටාවක් බොහෝ අර්ථාන්විත නිර්මාණාත්මක දේ බිහි කිරීමට හේතුකාරක වුණා. නව නිර්මාණාත්මක දේ බිහි කිරීම කෙසේ වුවද අද පවත්නා සමාජ ආර්ථික රටාවන් තුල අතීත ඥාන ගවේෂණයද උඩුගම් බලා පිහිනීමක් මහත් වූ දුෂ්කර ක්‍රියාවක්. අතීත සමෘද්ධි යුගයන් බිහි කළ නිර්මාණයන්හි රුව ගුණ විශ්ලේෂණය පවා අද දවසේ ලාංකීය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මුහුණ දෙන ගැටලු හමුවේ අභියෝගයක්. තත්ත්වය එසේ වුණත් හුදෙක් ඥාන ගවේෂණය මරමුණු කොටගෙන සෞන්දර්යවාදී එක් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ තීර්ථ යාත්‍රාව මෙතැන් සිට ගමන් කරනු ඇත. අනුරාධපුරයේ ජේතවන ව්‍යාපෘති කෞතුකාගාරය. ලක්දිව බුදු පිළිම නිර්මාණයේ අක්මුල් සොයා යන්නෙකුට මේ තුළ වටිනා තොරතුරු රැසක් හමු වෙනවා. බුදු පිළිම නිර්මාණයට පූර්ව යුගයේහි බුද්ධ වන්දනය සඳහා උන්වහන්සේගේ ශ්‍රීපාදය සංකේතාත්මකව යොදාගත් බවට මතයක් වුණා. යුග කිහිපයකටම අයත් විවිධ කැටයමින් යුතු එවැනි ශිලාමය නිර්මාණ රාශියක් අනුරාධපුර ස්මාරක අතර හමුවනවා. අභයගිරි පුදබිමෙහි කැණීම්වලදී හමු වූ මෙම වජ්‍රාසනය ඊට වෙනස් අදහසක් පිළිබිඹු කරන බව නූතන පුරාවිද්‍යාචාන්ගේ අදහසයි. එබිමෙහි තැනින් තැන ඇති එවැනි ශිලාමය නිර්මාණ සැදැහැවතුන්ගේ වන්දනය සඳහා උපකාර වූවක් පමණක් බවයි නූතන මතය. පසු කලෙක වජ්‍රාසනය මත නිර්මාණය වන බුදු පිළිමේද හුදෙක් වන්දනීය අරමුණු දෙසා බිහි වූවක්. සිංහල ශිල්පයාගේ අසම සම නිර්මාණාත්මක ලක්ෂණ ඊට එක් වූ බව සැබෑවක්. පුරාවිද්‍යා පශ්චාත් උපාධි පර්යේෂණ ආයතනය මෙවැනි ක්ෂේත්‍රයන්හි දැනුම සොයා යන්නන්ට තෝදැන්නා. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ ලාංකේය බුදු පිළිම පිළිබඳව ගැඹුරින් හදාළ විශ්වකෝෂයක්. බුදු පිළිමේ ආරම්භය පිළිබඳව මතභේද රාශියක් තියෙනවා. මුලින්ම ගන්ධහාර බුදු පිළිම ගැන පරීක්ෂණයක් පවත්වපු ඇල්ෆ්‍රෙඩ් ෆුෂේර් කියන පුරාවිද්‍යාඥයා පොතක් ලියලා පළ කරලා ඒ පොතේ සඳහන් කරනවා, මුලින්ම බුදු පිළිමය නිර්මාණය කළේ ග්‍රීක ආභාසයෙන් ගන්ධහාර ශිල්පීන් විසින් කියලා. නමුත් මේ මතයට විරුද්ධව ධර්මසී 27 ආනන්ද කුමාරස්වාමි මහත්මයා ලිපියක් ලිව්වා ඔරිජින් ඔෆ් බුද්ධ ඉමේජ් කියලා. ඒ ලිපියේදී පෙන්වලා දුන්නා ගන්ධහාරයට වඩා කලින් මතුරාවේ බුදු පිළිම නිර්මාණය උනා කියලා. මේ මත දෙක බාරගත්ත කණ්ඩායම ලෝකේ පිළ දෙකකට බෙදිලා සතවර්ෂයකට අධික කාලයක් වාද කරලා තියෙනවා. ඇත්තටම
මුලින්ම බුදු පිළිමය නිර්මාණය වුණේ කවද්ද කොතනද මොන කලා සම්ප්‍රදාය විසින්ද කියලා. මේ අනුව ලංකාවේ මුලින්ම බිහි වූ බුදු පිළිමය කුමක්ද යන්නත් මතභේදයට තුඩු දෙන මාතෘකාවක්. 1962 කැණීමකින් හම්බ වුණා අනුරාධපුර අභයගිරි විහාරයේ ආසනගර කියන ස්ථානයේ බුදු පිළිම තුනක්. එයින් එක බුදු පිළිමයක් ඉතාමත්ම පැරණි බුදු පිළිමයක් බව ඒ පිළිමේ ශෛලිය අනුව කියන්න පුළුවන්. දැනට ඒක තියලා තියෙන්නේ අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ. දැන් මේ පිළිමේ තිබෙන ශෛලිය සමානයි ඉන්දියාවේ මෞර්ය යුගයේ නිර්මාණය කරපු යක්ෂ රූපවල දක්නට ලැබෙන ශෛලියට. ඒ නිසා මේකේ කාලය සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සතවර්ෂයේ නෙවෙයි නම් ඊට ආසන්න පසු කාලයක කියලා. කාල නිර්ණය කිරීමේදී විද්‍යාත්මකව මේ පිළිමේ ආලේප කරලා තියෙන බදාම සහ හුණු වගේම වර්ණ ඒවා පරීක්ෂා කරලා කාලය නිර්ණය කරගන්නත් අවස්ථාවක් තියෙනවා. නමුත් කවුරුත් දැන් ඒක කරලා නැහැ. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ලක්දිවට බුදුදහම හඳුන්වා දීමත් සමගම පිළිම සංකල්පය පැමිණෙන්නට ඇති බවට විද්වත් මත පළ වී තිබෙනවා. ඊට හේතු වන්නේ අශෝක රාජ සමයේ ඉන්දියාවේ බුදු පිළිම කර වූ බවට නොඑක් සාධක හමු වන නිසා. එසේම මෙතරම් සුවිසල් ශෛලමය බුදු පිළිම ලාංකීය ශිල්පීන්ගේ මාහැඟි විස්කම්. Art of the Ancient Sri Lanka නම් ග්‍රන්ථෙහි මහාචාර්ය පරණවිතාන පළ කරන අදහසට අනුව රැස් වෙහෙර 3 වන සියවසේ අවසානයට අයත් යුගයක් ලෙස එය මහාසේන රාජ සමයට අයත් රජතුමා මහායානික භික්ෂූන්ගේ අවශ්‍යතා අනුව මෙය කරවන්නට ඇති බවයි මහාචාර්ය පරණවිතානගේ අදහස. දෙවන්ත පර්වතයක කළ කපාටයක් තුල පිළිමය මතු කළද නිර්මාණය අවසන් නොකළ ලක්ෂණ බොහෝමයක් මේ තුල දිස්වෙනවා. කීර්තිමත් පුරාවිද්‍යාඥ H.C.P. බෙල් මහතාගේ වාර්තානුව රැස්වෙහෙර පිළිමය අඩි 39යි අඟල් 3ක් උසයි. මේ හිස පමණක් සාමාන්‍ය මිනිසෙකුට වඩා උසින් වැඩි. එය අඩි 7කුත් අඟල් 4ක්. දකුණතින් දක්වන අබේ මුද්‍රාව යම් සැහැල්ලු බවක් ප්‍රකට කරනමුත් කලාත්මක බවින් හීන බව බොහෝ දිනාගේ මතය වේ. වම් මතින් චීවරය දරා සිටීම මෙවැනි ප්‍රතිමාවල පොදු ලක්ෂණයක්. මුහුණෙහි ඇති වෘතාකාර බව දිතුලේ ඇති මන්දස්මිතය ඉතා පහන් සංවේග දනවයි. පර්වත ඇලය උපරිම ලෙස යොදාගෙන තිබීම ශිල්පීය නිපුණත්වය ප්‍රකට කරන බව විශේෂයෙන්ම කිව යුතුයි. 1965 දී පළ කළ වාර්තාවක රැස්වෙහෙර අවුකන පිළිමයට ඉතා සමාන නිර්මාණයක් ලෙස මහාචාර්ය දොහානියන් හඳුන්වා තිබෙනවා. මේ සියල්ලම දිගුකල් පැවති සමෘද්ධියේ ප්‍රතිඵල බවට විවාදයක් නැහැ. මහසයුරු පරයන වැව් කර්මාන්තද නිමක් නොපෙනෙන වගාබිම්ද මෙම නිර්මාණයන්හි පදනම විය යුතුයි. මිනුම් නිලධාරියෙක් ලෙස 20 වන සියවසේ මුල් අවධියේ සේවය කළ R.L. බ්‍රෝහිර් තම සීන් සිලෝන් ග්‍රන්ථෙහි මෙම පදනම ගැන ලියා ඇත්තේ පොළොව සහ දේශගුණය සමග ඔවුන්ගේ නිරන්තර ගැටුම ජයගත හැකි වූයේ රජදරුවන්ගේ නිර්ලෝභී ආධාරයේ යටතේ පැරැන්නන් විසින් දක්වන ලද ක්‍රියාකෞශල්‍ය නිසායි. ඉතා කෘතහස්ත ඔවුහු බොහෝසේ සංකීර්ණ වාරි කර්මාන්ත නිර්මාණය කළා පමණක් නොව එමගින් තැනිතලා සහිත නිම්නවලට ජලය ගෙන ගිය ආනන්ද කුමාරස්වාමි 3 වන 4 වන සියවස්වලට අයත්යයි සඳහන් කරන සුප්‍රකට මහමෙවුනාවේ සමාධි පිළිමේ කාල නිර්ණය පිළිබඳව එච් සීම්සර් මහතා මෙන්ම මාටින් වික්‍රමසිංහන්ද පළ කරන්නේ එවැනිම අදහසක්. කඹුරු පිටියේ වනරතන හිමියෝ තම සිරිලක බුදු පිළිම ග්‍රන්ථයේ වන්දනීය සඳහා පැවති ආසනය මත බිහි වූ හිඳි පිළිමය බොහෝ විට සමාධි ඉරියව්වෙන් යුතු වූ බවට මත පළ කරනවා. මහමෙවුනාවේ සමාධි පිළිමය එහි එක් අග්‍රගණ්‍ය ප්‍රතිඵලයක්.
මහාචාර්ය වික්‍රමගමගේට අනුව මෙය අයත් වන්නේ මහා විහාර සම්ප්‍රදායට. ලක්දිව ප්‍රකට වම් මුරහිස වසා වැටුණු නැතහොත් ඒකාංශ පාරූපණයෙන් යුතු චීවරය සහිත මේ ප්‍රතිමාවේ මුල්කාලීනව බදාම ආලේප කර වර්ණ ගන්වා තිබූ බවට සාධක අදද දකින්නට ලැබෙනවා. The Buddhist sculpture in Sri Lanka, he Ulrich Schroeder Mahata Dakwane, Ek Ataka Abe Mudravada, Anikate, Ahwana Mudravada Ati Mema Pilimir, Hayavan Hatvan Siavasvalta at Bavai. E Sindigia Diat, Achincha Mudrava Ho, Vitarka Mudrava Nirupane Karanata Ati Bava, Tamalagdiva Supatala Budupilima Grante, Puravidyajna, Malinga Amarasinghes Sandahan Karano. අභයගිරි පුදබිමේ දෙවන සමාධිය ලෙස අදවන විට නම් කර ඇති ඩොලමයිට් පාෂාණයෙන් කළ දිරාපත්ව ගිය මෙම නිර්මාණය බොහෝ සෙයින් පන්කුලිය පිළිමයට සමානකම් දක්වනවා. අනුරාධපුර පන්කුලියේ අශෝකාරාමයේ පිළිමය දැනට හමු ඇති පිළිම අතරින් කලාත්මක ගුණයෙන් උසස්ම වර්ගයේ පිළිමය බවයි මහාචාර්ය වික්‍රමගමගේගේ අදහස. හුණු ගලින් කරවන ලද පිළිමය අවුරුදු දහස් ගණනක් තිස්සේ අවැසි පීඩාවන්ට ලක් වූ බැවින් බොහෝ සේ දිරාපත්ව ගොසින්. මහාචාර්ය වික්‍රමගමගේට අනුව මේ පිළිමේ දකුණු අතින් විතර්ක මුද්‍රාව නිරූපණය වෙනවා. වනරතන හිමියන්ගේ මතය වන්නේ එය විතර්ක හෝ අභය මුද්‍රාව විය යුතු බවයි. වම් අත කටක මුද්‍රාවෙන් යුතු බව වික්‍රමගමගේ මහාචාර්යවරයාගේ අදහස. කෙසේ වුවද රළු ගලකින් බොහෝ මටසිලිටු අයුරින් කළ මෙම පිළිමය ඉතා සියුම් අග්‍රගණ්‍ය නිර්මාණ ලක්ෂණයන්ගෙන් යුක්ත වූවක් බව නම් අවිවාදිතයි. මාමේ විශිෂ්ට නිර්මාණයේ දුටුවේ ත්‍රිකෝණමිතික ස්ථානයක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගිය ගමනකදීය. අප කැලෑ එලි කරමින් ඉදිරියට යද්දී හදිසියෙම අප ඉදිරියේ මේ විසල් පිළිමය දිස්විය. මහා වනාන්තරය තුලදී සත්‍ය වශයෙන්ම මම තුස්නීම් භූත වුනේමි. මේ දැවැන්ත පිළිමේ ඉදිරියේ මම කුරුමිට්ටෙක් වූයෙමි. ශිල්පියා විසින් රළු ගලකට ආරෝපණය කර ඇති ශාන්ත නිශ්චල අගපසක මුහුණේ මහේශාක්‍ය කරුණාව අති සූක්ෂම සෞන්දර්ය මාසිත විනිවිද ගියේ යනුවෙන් රෝහිර් අවකන පිළිමය විස්තර කරයි. එමසන් ටෙනන්ට් මහතා 1859 දී An Account of the Island දෙවන කලාපයේ පළ කළ ලිපියක අවකන පළමු පරාක්‍රමබාහු යුගයේ කළ නිර්මාණයක් බව දක්වයි. වින්සන් ස්මිත් මෙන්ම බරෝස්ද මේ අදහසෙහිම පිහිටා ඇති බව ඔවුන්ගේ ලිපි සනාථ කරනවා. අඩි 38 අඟල් 10ක් උස අවුකන පිළිමය පිහිටි ගලට සම්බන්ධ කර ඇත්තේ පිටුපසින් වෙන් නොකළ පර්වත තීරුවෙන්. ප්‍රතිමාවේ දකුණතින් නිරූපිත වන්නේ අභය මුද්‍රාව යයි විවිධ විද්වතුන් මත පළ කළද එය ව්‍යාකරණ මුද්‍රාව ලෙස නම් කරන වනරතන හිමියෝ බුදුන් වහන්සේ ශ්‍රාවකයන් අමතා ස්ථීරව යමක් ප්‍රකාශ කරන අයුරක් නිරූපිත බවට මතයක් ඉදිරිපත් කරයි. කෙසේ වුවද අත්ලෙහි පවා කැටයම් කිරීමට තරම් වූ සියුම් පරිකල්පන ශක්තිය අතිශයින්ම විශ්මයජනකය. අද ලේනුන්ට වඳුරන්ට නිදහසේ ඔබ මොබ සැරි සැරිය හැකි ලෙස ඇති ගලේ කපාට අතීතයේදී මෙහි ගෘහයක් තිබූ බවට හොඳ සාධක. ගැලවිගිය සිරස්පත පස් අතර සැඟවී තිබී නැවත සොයා ගන්නට යෙදුනේ 1870 වසරේදී.
වනරතන හිමියන්ගේ අදහස වන්නේ සිරස්පත මහායානිකයන්ගේ වජ්‍ර ලක්ෂණය මූර්තිමත් කිරීමක් බවයි. වජ්‍රයෙන් බුදුන්ගේ නොබිඳිය හැකි විනිවිද යන නුවණ මූර්තිමත් කෙරේ. මේ අනුව සිරස්පත උස්නිෂ්‍ය ප්‍රභව කොට ඇති වූ අතර පසු කලෙක එය කේතුමාලාව දක්වා වර්ධනය වූ බවද වනරතන හිමියන්ගේ අදහසයි. මහාචාර්ය පරණවිතාන අවස්ථා කිහිපයකදී අවුකන නිර්මාණය කළ කාලයන් පිළිබඳව විවිධ මත පළ කරනවා. 1949 දී එය පස්වන සියවසේ මැදභාගයට අයත් බවද 1952 දී අටවන සියවසට පෙර කළ නිර්මාණයක් විය යුතු බවටද මත පළ කරන පරණවිතානයන් 1959 දී History of Ceylon හි සඳහන් කරනුයේ මෙය අටවන නමවන සියවස් වලට අයත් බවයි. 1971 දී ඔහු විසින් පළ කළ Art of Ancient Sinhalese ග්‍රන්ථයේ මෙය ධාතුසේන රජතුමා කළ කාලසේල ප්‍රතිමාව ලෙස අනුමාන කරනවා. වනරතන හිමියන්ගේ අදහසද මෙය එම යුගයට අයත් බවයි. මේ සටහන නිමාවට පත් කරන්නට බ්‍රෝහියර්ගේ සීන් සිලෝන්හි කදිම සඳහනක් සිහියට නැගේ. අසෝබන රළු පර්වතයකට මෙවන් සූක්ෂම කැටයම් සහිත සියුම් ඉරියව් මතු කරමින් ජීවය පිබිය හැකිවනුමේ උත්කෘෂ්ට කලාකරුවෙකුට විනා අවශේෂ අයකුට නොවේ. මේ පිළිමය සියවස් 20කට වැඩි කාලයක් තිස්සේ චණ්ඩ මෝසම් වර්ෂාවන්ටද අකුණු සැරවලටද මේඝ ගර්ජනාවලටද ඒ සියල්ලටම වඩා දුටු දුටු දේ විනාශ කරගෙන ගිය ආක්‍රමණිකයින්ගේ කුරිරු හස්තෙන්ද බේරී තිබීමම මහත් ආශ්චර්යකි. ත්‍රිවිධ චේතිය වලට අයිති වෙන්නේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික කියන තුන. එයින් බුදු පිළිමය අයිති වෙන්නේ උද්දේශික චේතිය කියන වර්ගයට. මේ චේතිය කියන එක ඉන්දියාවේ බුදුහාමුදුරුව පහළ වෙන්න කලින් ඉඳලා චෛත්‍ය නමින් විවහාර වුණු දේව වෘක්ෂ වගේ ඒවට විවහාර කරපු නමක්. සමහර විටක විශාල පර්වතයක්, එහෙම නැත්නම් වනාන්තරයක්, එහෙම නැත්නම් ගහක් චෛත්‍යයක් හැටියට බාරගත්තා. එහෙම බාරගන්න ප්‍රධාන හේතුව ඒ තුල දෙවියන් වහන්සේ දෙවි කෙනෙක් ඉන්නවා කියන අදහස ඇතුව. ඒ විදිහටම බෞද්ධයෝ මේක අරගෙන තියෙනවා ත්‍රිවිධ චේතිය බුදුහාමුදුරුව වැඩ ඉන්න ස්ථාන තුනක් හැටියට. ත්‍රිවිධ චේතිය වන්දනේ නිර්මාණාත්මක ප්‍රතිඵලය වුණේ මානුෂීය ස්වරූපයෙන් බුදු පිළිමේ නිර්මාණය වීම. සෑම බුදු පිළිමයකම මූලික වශයෙන්ම මහා කරුණා සහ මහා ප්‍රඥා දෙකෙහි සංයෝගය පිළිබිඹු කරන බව ආචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ අදහසයි. කෙසේ වුවද ක්‍රිස්තු පූර්ව 3 සියවසෙන් ආරම්භ වූයේ යයි විශ්වාස කෙරෙන බුදු පිළිම නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 7 සියවස වන විට ලබා තිබුණේ ශීඝ්‍ර දියුණුවක්. මේ සියල්ලම දිගුකල් පැවති සමෘද්ධියේ ප්‍රතිඵල බවට විවාදයක් නැහැ. ලංකාවේ පැරණි බුද්ධ ප්‍රතිමා අතර වෙන්කොටගත් ගලකින් නෙළු සුවිසල්ම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නේ මාලිගාවිල. ඈත රුහුණේ මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කයේ විශාල භූමි ප්‍රදේශයක පැතිරී ගිය ආරාමයක ස්ථානගත කර ඇති මාලිගාවිල පිළිමය නිසැකවම වෙනත් තැනකින් මෙහි ගෙන එන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයන්ගේ අදහස. අවුගන පිළිමේ නිර්මාණ ලක්ෂණයන්ට බිහිවින් සමාන නිර්මාණ ලක්ෂණ හා ඉරියව් මෙම නිර්මාණය තුළ දිස් වෙතත් එය අවුකන තරම් ඇගයුමට ලක් වූ බවක් පෙනෙන්නට නැහැ. බොහෝ කලක් බිම පතිත වී තිබීම නිසා විනාශ වී ගොස් තිබූ පිළිමය විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකින් පසුව මෑතකදී නැවත සිටුවනු ලැබුවා. පිළිමය බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බැවින් එහි පැරණිම ස්වරූපය හඳුනා ගැනීමට තිබෙන අවකාශ සීමිතයි. බුදු පිළිම සම්ප්‍රදාය ලංකාවේ විතරක් දෙකක් අපි හඳුනගෙන තියෙනවා. එකක් මහාවිහාර සම්ප්‍රදාය, අනිත් එක අභයගිරි විහාර සම්ප්‍රදාය. ඉන්දියාවේ බුදු පිළිම සම්ප්‍රදාය ප්‍රධානම තියෙනවා දෙකක්, ගන්ධාර සම්ප්‍රදාය, මතුරා සම්ප්‍රදාය කියලා. ඊට අමතර වශයෙන් මතුරා සම්ප්‍රදායේ සාඛාවක් හැටියට සලකන්න පුළුවන් ආන්ද්‍රා බුදු පිළිම සම්ප්‍රදාය. මහාචාර්ය පරණවිතාන 1959 දී
History of Ceylon පළමු කලාපයේ පළ කරන වார்த்தාවකට අනුව මේ නිර්මාණය වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 600 දී අග්ගබෝධි කුමාරයාගේ අනුග්‍රහයෙන්. ස්පටික හුණුගලෙන් නිර්මිත පිළිමය අවුකන පිළිමයට වඩා අඩි 7කින් උසින් වැඩි. පිළිමයේ සම්පූර්ණ උස අඩි 45ක්. වෘතාකාර මුහුණෙහි ඇති මන්දස්මිතයත් හිසෙහි ඇති උස්නීෂයත් නිසා ප්‍රතිමාවට ලැබී ඇත්තේ විශේෂ සුන්දරත්වයක්. බුදුන්ගේ මහා කරුණාවක මහිමය. මාලිකාවිල බුදු පිළිමය පිහිටි මොනරාගල ඔක්කම්පිටියේ සිට සැතපුම් කිහිපයක් දුරින් ඈත ඝන වනයේ විශාල පර්වත ඇලයක ලංකාවේ උසම පිළිමය ලෙස ඇගයුමට ලක්වන බුදුරුවගල පිළිමය හමු වෙනවා. මෙම නිර්මාණය ඇෆ්ගනිස්තානයේ බාමියන් කඳුවැටියේ ඇති ප්‍රතිමාවන්ට බොහෝ සෙයින් සමාන වන බවයි වනරතන හිමියන්ගේ අදහස. පර්වතය යන්දමින් පතුරු ගසා ඒ තුළින් මතුකළ පිළිමය බදාමෙන් සම්පූර්ණ කර වර්ණ ගන්වා තිබූ බවට පැහැදිලි සාධක අදද දකින්ට පුළුවන්. මහාචාර්ය පරණවිතානයන් 1928 දී පළ කළ වාර්තාවකට අනුව මෙය නමවන සිය වසට අයත්. අභේ මුද්‍රාවෙන් නිරූපිත පිළිමේ වම් අත මෙවැනි අනිකුත් පිළිම සේම සිවුර දරා සිටින ආකාරයෙනුයි නිර්මාණය කරලා තියෙන්නේ. විටික බුදුරුවගල රැස්වෙහෙර පිළිමයට යම් සමානකමක් දක්වන්නේ යයිද කෙනෙක්ට සිතන්නට පුළුවන්. පිළිම පාදය සහ පද්මාසනය වෙනම නිර්මාණය කර පර්වතයට බද්ධ කරලා. එය උසස් තාක්ෂණික හා ශිල්පීය ලක්ෂණයක්. මෙම ලක්ෂණ නිසාවෙන් බුදුරුවගල සුවිශේෂ නිර්මාණයක්. මීට කිසියම් ලෙසකින් සමාන නිර්මාණයක් දෝව රජමහා විහාරයෙන්ද හමු වෙනවා. HCP බිල් මහතා 1904 වසරේ පුරාවිද්‍යා පාලන වාර්තාවේ ආචාර්ය නන්දදේව විජේසේකර Early Sinhalese Sculpture ග්‍රන්ථයේත් පොළොන්නරුවට සමාන ප්‍රතිමා ලෙසින් හඳුන්වනු ලැබූ තන්තිරිමලේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් සුවිසල් වනාන්තරයක පිහිටි සුවිශේෂ නිර්මාණයක්. ගල්තලාවක බෑවුමක නෙලා ඇති සැතපෙන පිළිමය සඳහා පැහැදිලි ලෙසම අත්‍යවශ්‍ය ප්‍රමාණයට පමණක් කුහරය පාදා ඇති බව විශේෂයෙන් සැලකිය යුතුයි. එකිනෙකට නොගැලපෙන ශරීරාංගයන් නිසා මෙම සැතපෙන පිළිමය තරම් ඇගයුමට ලක් වූ බවක් පෙනෙන්නට නැහැ. ආචාර්ය නන්දදේව විජේසේකරගේ මතය වන්නේ ගල් විහාර ප්‍රතිමා අනුකරණය කර නෙලා ඇතත් මූර්ති ශිල්පියාගේ උත්සාහය නිෂ්ඵල වී ඇති බවයි. විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පර්වතයේ තවත් ස්ථානයක ඇතුළට කනින ලද හතරැස් කුහරයක නිර්මාණය කරලද හින්දි බුදු පිළිමයක්ද තන්තිරිමලෙන් හමු වෙනවා. හතරැස් ආසනයක් මත නෙලා ඇති ප්‍රතිමාව වීරාසනයෙන් යුක්තයි. මහාචාර්ය පරණවිතානයන් 1971 දී ආර්ට් ඔෆ් ති ඒන්ෂන් සිංහලීස් හි දක්වන අන්දමට තන්තිරිමලේ අයත් වන්නේ පස්වන සියවසට. නමුත් ආචාර්ය නන්දදේව විජේසේකරගේ මතයට අනුව තන්තිරිමලේ 12 වන සියවසට අයත්. පී.ඊ. පෙරේරා මහතාට අනුව අනුරාධපුර යුගයට අයත් සිරස්පත සහිත එකම හිඳි පිළිමය මෙයයි. පොළොන්නරු ගල් විහාර පසුබිමේ කැටයම්වලට බෙහෙවින් සමාන එහෙත් එතරම්ම කලාත්මක නොවූ කැටයම් මෙහි දකින්නට පුළුවන්. මූලික අවස්ථාවේම අත්හැර දමන ලද දෙපස ඇති පිළිම කර්මාන්තයන්ද
පසු කලෙක වනාන්තරයට යට වූ තන්තිරිමලේ පූජා භූමිය පිළිබඳව හෙළි නොවූ පුරාවෘත්ත පවසන්නේද යන්න විමසිය යුත්තක්. පළමුවන පරාක්‍රමබාහු රජතුමන් විසින් කරවන ලදැයි කියවෙන පොළුන්නරු දළදා මළුවෙහි පිහිටි වටදාගේෙහි දකින්නට ඇති බුදුපිළිම සුවිශේෂ බවයි මහාචාර්ය පරණවිතානගේ අදහස. විශේෂයෙන්ම හිසකිස් දක්වා ඇති ආකාරය පුරාණ මතුරා ප්‍රතිමාවන්ට සමාන බවත් මෙවැනි වෙනත් ප්‍රතිමා ලංකාවේ නොමැති බවත් 1959 දී ද හිස්ට්‍රි ඔෆ් සිලෝන්හි මහාචාර්යවරයා සඳහන් කරනවා. පිළිමයේ සිවුරෙහි රැලි නොමැති නමුත් වම් උරහිස මතින් නැති සඟල සිවුර පටියක් ලෙස ස්මතු කර දක්වා තිබීම මෙම පිළිම අනුරාධපුරයට වඩාත් සමීප බවට සාධකයක් බවයි පුරාවිද්‍යාචාන්ගේ මතය. කෙසේ වුවත් මහා කරුණා මෛත්‍රිය නිරූපණයෙහිලා දක්වා ඇති ශිල්පීය නිපුණත්වය නම් සුවිශේෂයි. කැලෑවට පිවිසුණු විගස විශාල ගොඩනැගිල්ලක් දිස්වීමෙන් අප මහත් මවිතයට පත්වීමි. එය ලංකාවේ ගොඩනැගිල්ලකට වඩා යුරෝපයේ පූජනීය ස්ථානයක හැඩගත් එකක් වීම නිසා අපගේ විශ්මය දෙගුණ තෙගුණ විය. යනුවෙන් 1831 දී ලංකාවේ සේවය කළ මේජර් ෆෝබ්ස් වාර්තා තබා ඇත්තේ ලංකා තිලකය යනුවෙන් හඳුන්වන මෙම අසිරිමත් නිර්මාණය පිළිබඳවය. ගඩොලින් තනා බදාමයෙන් කපරාරු කරන ලද ලංකා තිලකයේ දකින්නට ලැබෙන්නේ හිස සුන් බෙහෙවින් විනාශයට පත් දැවැන්ත පිළිමයක්. 1910 බෙල් මහතාගේ පුරාවිද්‍යා පාලන වාර්තාවට අනුව මෙහි උස අඩි 41ක්. එය ඒ වන විට පැවති පිළිම ශීර්ෂයද සමගයි. බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගුණයන්ට වඩා දස බලධාරීත්වය මෙමගින් නිරූපණය කරන්නට ඇති බවයි පුරාවිද්‍යාඥ මාලිංග අමරසිංහගේ අදහස. කරවන ලද චිත්‍ර නිසාවෙන් අදවන විට ලොව ප්‍රකටව ඇති තිවංක පිළිමගිය ඇත්තේ පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයේ කෙළවරක. තුන් තැනකින් නැමුණු පිළිමයක් ආවරණය කළ ගෘහයක් නිසාවෙන් මේ තිවංක පිළිමගිය ලෙස හඳුන්වනවා. බී භට්ටචර්යා මහතා විසින් 1968 දී පළ කළ ද ඉන්දියන් බුඩිස් අයිකොනෝග්‍රැෆි ග්‍රන්ථයේ දැක්වෙන අන්දමට ප්‍රතිමා ශාස්ත්‍රයට අනුව හිටි පිළිමයන්හි ආභංග, සමභංග හා ත්‍රිභංග යන ක්‍රම තුනක් ඇත. තිවංක පිළිමගෙහි වන බුද්ධ ප්‍රතිමාව මෙම ත්‍රිභංග ගණයේලා ගැනෙනවා. මෙය නිර්මාණය වුණු යුගය ලෙස ගැනෙන්නේ පළමු පරාක්‍රමබාහු රජ දවසයි. හිස, ඉඟටිය සහ දනහිස යන තුන් තැනින් නැමුණු පිළිමෙහි හිස සහ දෑත් දකින්නට නොමැත්තේ සම්පූර්ණයෙන් ගඩොලින් කළ වහලය කඩා වැටීමත් සමග පිළිමයට හානි සිදු වූ නිසා විය යුතුයි. 1964 දෙසැම්බරයේදී කලා සංග්‍රහවට බුද්ධ ප්‍රතිමා සංකේතය යනුවෙන් ලිපියක් ලියන ආචාර්ය සිරි ගුණසිංහ පොළොන්නරු යුගය ප්‍රතිමා කලාව අතිනුත් සංකේතාතිනුත් මහත් වෙනසක් කළ යුගයක් ලෙස හඳුන්වනවා. වැදහොත් බුදු පිළිමයත්, හිස වටා රැස්වලල්ලක් ඇති බුදු පිළිමයත්, දෑත් බැඳ ඇති හිටි පිළිමයත්, ත්‍රිභංග පිළිමයත්, ශෛලිගත නෙළුම් ආසනයක් මත ඉදි වූ පිළිමයත් පළමුවරට හමුවන්නේ පොළොන්නරුවෙන් බවයි ඔහුගේ අදහස. එහෙත් ඊට වෙනස් අදහස් පළ කරමින් ලංකාවේ අනෙකුත් ප්‍රතිමාවන්හි මුද්‍රාවන්ට වඩා වෙනස් වූ දකුණු අතෙහි විතර්ක හෝ වරද මුද්‍රාවත් වමතින් කටක මුද්‍රාවත් නිරූපණය වන්නට ඇති බවටත් විවිධ මත පළ කරන පුරාවිද්‍යාචාන්ද සිටිනවා. පුරාවිද්‍යාච මාලිංග අමරසිංහ අලුතින් අදහසක් ඉදිරිපත් කරමින්
මේ බුදුන් වහන්සේ සැහැල්ලු ලෙස යමකට සවන් දෙන ආකාරයෙන් ත්‍රිභංග ඉරියව්වෙන් යුතුව දෙයත් බැඳ සිටින ආකාරයට මේ පිළිමය නිර්මාණය කරන්නට ඇති බව කියනවා. එය ගල් විහාරයේ හිටි බුදු පිළිමේ ඉරියව්වට බොහෝ දුරට සමාන විය යුතු බවයි අමරසිංහ මහතාගේ අදහස. මේ තීර්ථ යාත්‍රාවේ හමුවන මේ නැවුම් අදහස බෙහෙවින් තාර්කික බව පමණක් සටහන් කිරීම ප්‍රමාණවත්. කෙසේ වුවත් විවිධ විද්‍යාර්ථයන්ට අද දවසේ විවිධ මත පල කරන්නට ප්‍රමාණවත් අතිශය පොහොසත් නිර්මාණයක් බිහිවන්නට තරම් වූ නිර්වුල් සමාජ ආර්ථික රටාවක් මේ යුගයේ තිබූ බවට මීට වඩා අන් කවර නම් සාක්ෂිද?